සමන්තා චකවාලේසු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මං මුනිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ අද ධර්ම ශ්‍රවණය කරන්න. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දැන් ඇති වෙලා තියෙන අපිට විශේෂ වූ පරිසරයක් තියෙනවා. මේ වෙලාවේ අපේ රට අපි මුහුණ දෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් එක්ක අපි කොහොමද බුදුහාමුදුරුව පෙන්නපු මාර්ගය අනුගමනය කරන්නේ? ඒ පරිසරයට සාපේක්ෂව අපි මාර්ගය වඩන විදිහ වෙනස් කරන්න ඕනේ. මොකද අපිට හැම පරිසරයකම එකම විදිහට මාර්ගය වඩන්න බෑ. අපි එක එක පරිසර තත්ත්ව යටතේ එක එක ඇතිවෙන ගැටලු තත්ත්ව ස්වභාවයන් යටතේ අපි මාර්ගය වඩන විදිය පොඩ පොඩ වෙනස් කරන්න ඕනේ. එතකොට තමයි ඒ වෙලාවේ අපට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. බුදුදහම ගැන කතා කරනකොට ලෝකෙම බුදුදහමේ තියෙන ප්‍රධානම අංගයක් විදිහට කතා කරන්නේ අතහැරීම. එතකොට මේ අතහැරීම කියන එක මම නම් පිළිගන්නේ නැහැ බුදුහාමුදුරෝ ප්‍රධානම දේ විදිහට පෙන්ලා දුන්නා කියලා. මොකද අතහරින්න මේ ලෝකේ අපිට පුළුවන්. හැබැයි ඒ අතහැරීම නිවනට කෙතරම් බලපානවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ දේශනාවේ හොඳට අපි අධ්‍යයනය කරාම අපිට හම්බෙන දේ තමයි මේ අතහැරීම කියන එක කෘතිමව සිද්ධ කළොත් අපි බලෙන් සිද්ධ කරොත් බාහිරෙන් සිද්ධ කළොත් එතනදි සිද්ධ වෙන්නේ తాවකාලිකව පුංචි පිනක් කුසලයක් සිද්ධ වෙන එක විතරයි. ඒක නිවනට සම්පූර්ණයෙන්ම බලපාන්න නම් අපි ඒක අතහැරෙන්න දෙන්න ඕනේ. අතහැරෙන්න දෙන්න ඕනේ කියලා කියන්නේ ඒ පිළිබඳව සත්‍ය දැකලා ඒ පිළිබඳව තේරුම් අරගෙන ඒ තුලින් ස්වභාවිකව අත්හැරෙන මට්ටමට අපි ගොඩනගා ගන්න ඕනේ අපේ ඥාණය. ඒතර ඥාණයට සාපේක්ෂ අතහැරීම තමයි වැදගත්ම වෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ දාන දෙන එක යහපත් වැඩ කරන එක පොදු වැඩ කරන එක මිනිසුන්ට උදව් කරන එක අසරණයන්ට පිහිට වෙන එක ඒ දේවල් කරන්නේ මේ අතහරින්නම නෙවෙයි. ඒ තමයි පරාර්ථ චර්යාව. මේ මාර්ගයේ වඩනකොට අනිවාර්යයෙන්ම කෙනෙක් පුහුණු කළ යුතු අංගයක් තමයි පරාර්ථ චර්යාව. තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවි අනුන් වෙනුවෙන් කැපවීම. මේ කැපවීමයි අවශ්‍ය වෙන්නේ. එතකොට දාණය අතහැරීමකට වඩා දාණය පරාර්ථ චර්යාවක්. අනිත් අය වෙනුවෙන් මහන්සි වෙනවා. දැන් ස්වාමින් වහන්සේලා හෝ විවිධ නිවාසවල ඉන්න අය මේ කාට දාණය දුන්නත් අපි මොකද කරන්න ඕනේ? ඒ අය වෙනුවෙන් කැප වෙන්න වෙනවා, මහන්සි වෙන්න ඕනෝ, තමන්ගේ ධනෙ වියදම් කරන්න වෙනවා. ඒතර ඒක අතහැරීමකට එහා ගියපු පරාර්ථ චර්යාවක්.
මේ පරාර්ථ චර්යාව කොච්චර නිවනට බලපානවද කිව්වොත් මේ නිර්වාණ අවබෝධය සඳහා අවසානයේ අවශ්‍ය වෙන්නේම පරාර්ථ චර්යාව. දැන් අපි අහලා තියෙනවනේ අපේ කතාවල ජන කතාවල තියෙනවා මෛත්‍රී බෝධිසත්වයෝයි අපේ ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයෝ ගෞතම බෝධිසත්වයෝයි පෙරම් පුරනකොට පෙරම් පුරන අතරදී දෙදෙනා එකට පෙරම් පිරුවා කියලා තමයි අපි අතීත කතාවල අහලා තියෙන්නේ. ඒක ත්‍රිපිටකේ නම් මට තාම හම්බෙලා නැහැ. නමුත් ඒ ජන කතාවල තියෙන්නේ මේ බෝධිසත්වවරු දෙන්නා එකට පෙරම් පුරලා තියෙනවා. මේ පෙරම් පුරලා එකට බුදු වෙන්න තමයි බලාපොරොත්තු වුණා කියන්නේ. ඒත් එක් දවසක් අර බඩකින්නේ ඉන්න කොටි දෙනක් වෙනුවෙන් මෛත්‍රී බෝධිසත්වයෝ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළාලු. ගෞතම බෝධිසත්වයෝ කෑම හොයන් එන අතර තම ජීවිතය පරිත්‍යාග කරා කියලා කියනවා මෛත්‍රී බෝධිසත්වයෝ. අන්න ඒකෙන් තමයි මේ ගෞතම බෝධිසත්වයෝ අන්න ඒකෙන් තමයි ඉක්මනින්ම බුද්ධත්වය ලබන්න හැකි වුණා කියලා අපි අහලා තියෙන්නේ. ඉතින් ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවයේ කෙසේ වෙතත් ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන ප්‍රධානම දේ තමයි අනුන් වෙනුවෙන් ඇති කරගන්නා වූ මහා කරුණාව දයාව තමයි අපිව විමුක්තියට පත් කරන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ. ඔබ මේ මාර්ගයේ ගමන් කරනකොට ඔබ නිවන් මඟ වඩනකොට ඔබ නිකන් ගලක් වගේ කෙනෙක් වෙනවා නම් අනිත් අය ගැන පොඩ්ඩක්වත් සලකන්නේ නැති අනිත් අය වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැති අනිත් අයගේ අනිත්ට ආදරය කරුණාව දක්වන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා නම් ඔබේ මාර්ගයේ කවදාවත් ප්‍රතිඵලදායී මාර්ගයක් වෙන්නේ නැහැ. නිසා හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි මාර්ගයේ වඩන අතරම ප්‍රඥාව වර්ධනය කරන අතරම අපේ දයාව අනුකම්පාව ආදරය අනිත් අය වෙනුවෙන් කැපවෙන එක පරාර්ථ චර්යාව සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. එහෙම නොකර අපි ප්‍රඥාවම වර්ධනය කරොත් දැනුම ප්‍රඥාව ඥානය පමණක් වර්ධනය කළොත් ඒ ඥානයෙන් අපිට විමුක්තියක් උදා වෙන්නේ නැහැ. ඉතින් අපි අහලා තිනවා සම්මා ඥාන සම්මා විමුක්ති සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන අවසානයේ සම්මා සමාධිය ඊට පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති. ඉතින් මේ සම්මා ඥානය ගොඩ නැගුණත් සම්මා විමුක්තිය ලබා ගන්න බැහැ තමන්ගේ හිතේ පරාර්ථ චර්යාව නැත්තම්. අනිත් අය වෙනුවෙන් උණුවෙන හිතක් උණුවෙන හිතක් කියලා කියනකොටම ගොඩක් අය හිතනවා අනිත් අය අඬනකොට තමනුත් අඬන්න ඕනේ වෙන කෙනෙක්ගේ දුකේදී තමනුත් දුක් වෙන්න ඕනේ නැහැ. අනිත් කෙනාගේ දුකට දුක් වෙන එක නෙවෙයි කරුණාව කියන්නේ. එහෙම අපි සාහිත්‍ය පැහැදිලි කරාට ඇත්තම කරුණාව කියලා කියන්නේ අනිත් අයගේ දුක දැනෙන තේරෙන එයාට වටහා ගන්න පුළුවන් අනිත් කෙනා ඉන්න මානසික තත්ත්වය. අනිත් කෙනා වැටිලා තියෙන මානසික තත්ත්වය තමන්ට වටහාගත හැකි මට්ටම තමයි කරුණා කියලා කියන්නේ. මුදිතා කියන්නේ අනිත් කෙනාගේ සතුටේදී අන්නේ සතුටත් වටහාගත හැකි. ඒ සතුටේදීත් ඒ අනිත් කෙනාගේ සතුටේදීත් අපිට එයා පිළිබඳව සන්තෝෂ විය හැකි අවස්ථාවක් තමයි මුදිතා කියන්නේ. ඉතින් මේ අනිත් අය වෙනුවෙන් කියන කතාව තමයි ප්‍රධාන මතහැරීමක් වෙන්නේ. මේ අතහැරීමේදී මේ මමත්වය මාන්නේ මගේකම අතහරින එක තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්න ඕනේ. එතනදී මම නිවන් දකින්න ඕනේ, මගේ බුද්ධත්වය, මගේ අවබෝධය, මම රහත් වෙන්න ඕනේ, මම මේ මාර්ගේ වඩන්න ඕනේ කියන සංකල්පය මුලදී තිබ්බට මාර්ගයේ ගමන් කරනකොට ඒක ගොඩාක් වර්ධනය කරගෙන මම දැකලා තියෙනවා බොහෝ දෙනා ඒක අනවශ්‍ය ලෙස වර්ධනය කරගෙන මම නිවන් දකින්න ඕන ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කියලා ඉස ගිනි ගත්ත කෙනෙක් තව ඒ ගින්න නිවන්න යන කෙනෙක් නිවන්න යනෝ වගේ මහන්සි වෙලා නිවන් දකින්න හදනවා. හැබැයි අනිත් අය වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. අනිත් අය වෙනුවෙන් කැප වෙන්නේ ආදරය කරුණාව දක්වන්නේ නැහැ. ශාසනයට උදව් කරන්නේ නැහැ. ඒ වගේම දුප්පත් අයට උදව් කරන්නේ නැහැ. ඒ වගේම යාචකයන්ට උදව් කරන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ. ඒ කිසිවක් නොකර එයා අර ප්‍රැක්ටිස් එක විතරක් කරනවා. ඒ ප්‍රැක්ටිස් එක විතරක් කරාට ඒ ප්‍රැක්ටිස් එකකින් නියම ප්‍රතිඵලය ලැබෙන්නේ ඔබ අර දේවල් කරන්නේ නැත්නම්.
එනං අනිත්‍යයට උදව් කරන්න, භෞතිකව උදව් කරන්න, ආධ්‍යාත්මිකව උදව් කරන්න, තව කෙනෙක්ගේ දුකේදී ඒ කෙනාගේ දුකට පිහිට වෙන්න. අන්න ඒක පුළුවන් නම් ඔබ එතන මහා තැහැරීමක්, මහා අපි කියනවා ඒ ප්‍රතිඵලය වැඩි, අර අපි වඩන මාර්ගයට වඩා අර ප්‍රායෝගිකව සිද්ධ කරන දේ ප්‍රතිඵලදායකයි. ඒ නිසා මේ අත්හැරීම කියන එක අපි හරියට තේරුම් ගන්න ඕන. අපි භෞතිකව නිකන් දීලා තිබ්බත් වැඩක් නැහැ. ඒක මේ අතහැරි භෞතිකව දෙන එක අතහැරීමකට එහා ගියපු අපි ගාව තියෙනවන පරාර්ථ චර්යාවක්. ඒත් ඔබ දැන් ගොඩක් වෙලාවට දාන දෙන්නේ ඒ වගේ දේවල් සිද්ධ කරන්නේ පරාර්ථ චර්යාවටවත් අතහැරීමටවත් නෙවෙයිනේ, තමන්ටම දෙයක් කරගන්න නේද? එක තමන් නමින් මියගේ ඥාතියෙක්ට පින් අනුමෝදන් කරන්න, නැත්නම් තමන්ට සුගතිගාමී වෙන්න, තමන්ට යහපතක් සිද්ධ කරගන්න, තමන්ගේ ඊළඟ භවය සුවපත් කරගන්න, ওই විදිහට මේ නොයෙකුත් අරමුණු ගොඩාක් ඔළුවේ තියාගෙනනේ කරන්නේ. ඉතින් මේ අරමුණු ගොඩක් ඔළුවේ තියාගෙන මේ දේ කරාම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඒ දාණයෙන් අපිට ලැබෙන්න තියෙන ප්‍රධානම දේ නැති වෙලා යනවා. ඒ තමයි එකක් අතහැරීම, එකක් පරාර්ථ චර්යාව. තමන් ගැන නොහිත අනුන් වෙනුවෙන් කැපවෙන්න ඕනේ. හරිනම් දාණය කොච්චර පුරුදු කරන්න ඕනද කිව්වොත්, ඔබ අතේ තියෙනවා රුපියල් 50ක්. ඔබට මේ රුපියල් 50 ඕන වෙනවා බස් එකේ යන්න. ඔබ බස් එකේ යන්න රුපියල් 50 අතේ තියන් ඉන්න වෙලාවේදී එතනට එනවා මිනිහෙක් මොන හරි කෑමක් ඉල්ලගෙන, හරි මොන හරි දෙයක් ඉල්ලගෙන. ඔබට මේ 50 දෙන්න වුණොත් මේ බස් එකේ යන්න වෙන්නේ නැහැ. ඔබට සල්ලි ඉතිරි වෙන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? ඒ 50 නොදී බස් එකේ ගියොත් එතන කිසිම පවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතන ඒ ඇතුලේ ගන්න තිබ්බ ලොකු ප්‍රතිඵලයක් ඔබට අහිමි වුණා. ඔබට පුළුවන් නම් කිසිවක් නොහිත අර මිනිහයා වෙනුවෙන් කෑම අරන් දෙන්න. තමන්ට බස් එකේ යන්නේ ඒක පස්සේ බලාගමු, ඒක පහින් හරියනවා, අර මිනිහය වෙනුවෙන් මං අර දේ කරන්න ඕනේ කියලා හිතන්න. අන්න ඒ වගේ මනසක් ඇති කරගන්න. තවත් මේ විදිහට කල්පනා කර හිතන්න, ඔබ වාහන බස් එකේ හරි මොකේ හරි යනකොට යාචකයෙක් එනවා. ඒ යාචකයාට ඔබ සල්ලි දෙන්න කල්පනා කරනවා රුපියල් 20ක්. රුපියල් 20ක් දෙන්න හිතාගෙන ඔබ පර්ස් එකට අත දාලා රුපියල් 20 ගන්නකොටම අතට එන්නේ 100 කොළයක්. දැන් ඔබ මොකද කරන්නේ? 100 කොළයක් ආපු ගමන් හනිකට ඇතුළට දාලා ටක් ගාලා 20ක් හොයනවා. දැන් බලන්න ඒ ඇතුලේ අන්න ඒ මොහොතේදී ඔබගේ ඇතුලේ වැඩ කරේ මොන වගේ අදහසක්ද? අතහැරීමක්ද, ලෝභයක්ද? ලෝභයක්. හරිනම් කරන්න ඕනේ අතට ආවේ 100ද, අතට ආවේ 500ද, අතට ආවේ 1000ද? ඔබට පුළුවන් නම් ඒක ඒ ක්ෂණේ අතහැරලා දාන්න. ඒතර කෙනෙක්ට කියන්න පුළුවන් හාමුදුරුවනේ ඉතින් රුපියල් 1000ක් රුපියල් 500ක් ඉගන්නට දුන්නාම ඉතුරු දවස් ටික ගත කරන්නේ කොහොමද? පඩියත් එතන මෙතනින් ඉවරයිනේ. එතකොට අපි ලාභ ලැබීම එකක්. අඤ්ඤා ලාභූප නිසා අඤ්ඤා නිබ්බානගාමිනී නිර්වාණ අවබෝධය තව එකක්. ඔබට පුළුවන් නම් දෙපාරක් නොහිතා තමන් ගාව තියෙන දේ අතහැරලා දාන්න, තමන් ගාව තියෙන දේ නැතිකමින් දෙන්න. අතිරික්තය දෙන එක ගැන නෙවෙයි මේ කියන්නේ, නැතිකමින් දෙන්න. ඔබට අනිවාර්යයෙන්ම අයහපතක් වෙන්නේ නැහැ. ඔබට අනිවාර්යයෙන්ම ඒක දෙතුන් ගුණයක් වැඩි වෙලා ලැබෙනවා. හැබැයි ඕක මේක කිව්වට පස්සේ ඔබ මොකද අර දෙතුන් ගුණයක් හම්බෙන නිසා මං දෙන්න ඕනේ කියලා හිතනවා. එතකොටම ආයිත් අරකේ තියෙන වටිනාකම නැති වෙලා යනවා. අපි දන්නවනේ, අහලා තියෙනවනේ මහාකාශ මහරහතන් වහන්සේට කටුවලයක් පූජා කරපු මිනිස්සේ කතාව. ඒ මිනිස්සයාට කන්න තිබ්බ එකම කෑම වේල අර කටුවලය. ඒක මහාකාශ මහරහතන් වහන්සේට පූජා කළා. බලන්න තමන්ගාව තියෙන අතිරික්තයට වඩා තමන්ට නැතිකමින් දෙන්න පුළුවන් නම්, තමන්ගේ අයිතියේ තියෙන තමන්ට අවශ්‍යම තමන්ගේ වටිනම දේ අතහැරලා දාන්න පුළුවන් නම්, දෙන්න පුළුවන් නම්, දෙන්න පුළුවන් මනසක් තියෙනවා නම් ඔබ ආධ්‍යාත්මිකව වර්ධනය වෙච්ච කෙනෙක්. හැබැයි දවසක් රජ කෙනෙකුත් මෙහෙම දෙන්න හිතුවා. මේ රජ කෙනා මොකද කළේ? තමන්ගාව තියෙන වටිනම දේ දුන්නලු. දීලා එක දවසක් යනකොට කල්පනා කරන අපරාධි මන් දුන්නේ, නොදී හිටියනම් හොඳයි, බලන්නකෝ ඒක එච්චරමයි තිබ්බේ මට අපරාධි මන් දුන්නේ කියලා. ඔහම රජුරෝ ඒ දේ ගැන හිතලා අන්තිම රජුරන්ට පිස්සු වැටුණලු.
රජුරන්ට පිස්සු වැටුණාම රාජ්‍ය දැන් අස්ථාවරයි. පුරෝහිතට වුණා මේ රජුරන්ගේ පිස්සු හොඳ කරන්න. රජුරන් වෙක්කන් ගියාලු සර්කස් එකක් පෙන්වන්න. රජුරෝ මේ සර්කස් එකේ ඉන්න මිනිස්සෙක් කරන වැඩක් දැක්කා. ඒ තමයි කඩුවක් ගිලිනවා. මේ කඩුව ගිලිනවා දැකලා රජුරෝ අහනවා අර පුරෝහිතකෙන්, පුරෝහිත මේ අර කඩුව ගිලින එක නේද ලෝකේ තියෙන අමාරුම වැඩේ? මට හිතෙනවා ඒක තමයි අමාරුම වැඩේ වෙන්නේ නැති කියලා. එතකොට පුරෝහිත කියනවා, නෑ රජතුමනි, කඩුව ගිලින එක ලේසි, ඊට වඩා අමාරු වැඩක් තියෙනවා. රජුරෝ අහනවා, මොකක්ද? තමංගාව තියෙනම වටිනාම කියන දෙයක් දෙන්න හිතන එක අර කඩුව ගිලිනවට වඩා අමාරු කිව්වා. රජුරෝ කියනවා, ආ ඔව් නේද, ඊට වඩා අමාරු වැඩ නැද්ද පුරෝහිත? තියෙනවා රජතුමනි, ඊටත් වඩා අමාරු වැඩක් තියෙනවා. ඒ මොකක්ද පුරෝහිත? ඒ තමයි අර වටිනම දේ දෙන එක, දෙන්න හිතන එක නෙමෙයි දෙන එක, අර දෙන්න හිතනවට වඩා අමාරුයිනේ. ආ ඔවුනේ පුරෝහිත, දෙන එකට අමාරුයිනේ. මට කියන්න පුරෝහිත, ලෝකේ තියෙන අමාරුම වැඩේ කරන්න අමාරුම වැඩේ මොකද්ද කියලා? රජතුමනේ, දෙන්න හිතන එකවත් දෙන එකවත් නෙමෙයි ලෝකේ තියෙන අමාරුම වැඩේ දීලා හිත හදාගන්න එක. රජුරොන්ට පිස්සු හොඳ වුණාලු. ඒ රජුරු හිර වෙලා තියෙන එතනනේ. දීලා හිත හදාගන්න බෑ. දීලා හිත හදාගන්නවා කියන්නේ අපි ඒක අතහැරලා දාන්න ඕන. ඡාගෝ, මම මේ පෙන්නන්නේ මේ ඡාග, ත්‍යාගය කියන එක. අතහැරීමේ පළවෙනි ගුණාංගය තමයි ඡාග, ත්‍යාගය. දෙන්න එතනින් ඉවරයි. දීලා දාන්න, අතහැරලා දාන්න, අයිතිය අතහැරලා දාන්න. මෙන්න මේ අතහැරලා දාන්න පුළුවන් නම් අපිට සමහර දේවල් අපිට ලොකුවට අපි ගන්නවනේ පුංචි දේ, ඒක අතහැරලා දාන්න පුළුවන් නම්. අපි භෞතිකව දන් දෙන එක ඕන නැහැ කියලා කියන්නේ නැහැ කිසිම වෙලාවක. අපි කියන්නේ දන් දිය යුතුයි, අනිත් අයට උදව් කළ යුතුයි. හැබැයි දානි දුන්න පමණින් නිවන් දකින්නේ නැහැ. දාන දීලා දැන් වැඩේ හරි කියලා හිතනවා නම් අන්න ඒක වැරදි කියලා කියන්නේ. ඒ සමහර අය හිතනවා, ආයේ කියන්නේ අද ඉඳන් දාන දීලා පන්සල් වලට උදව් කරලා, යාචකයන්ට උදව් කරලා, මිනිස්සුන්ට උදව් කළා වැඩක් නැහැ. එහෙනම් මම නිවන් මගේ විතරක් වඩනවා. මම අනිත් අයට මංගව තියෙනව දෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? නිවන් මග නම් වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩේවි. ඒ නිවන් මග හරියට වර්ධනය වෙන්නේ නැහැ. ඔබ ගාව තියෙන දේවල් දෙන්න ඕනේ. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙන්න ඕනේ. බලන්න, අපි දන්නවා අනේ පිටිසිත්තුමා තමන් ගාව තියෙන සියලු සන්තකය දුන්නා. හිතුවේ නෑ දෙපහරක් තමන්ගේ බිස්නස් එක පාඩු වෙයි, මෙහෙම වෙයි, අරම වෙයි, මුකුත් හිතුවේ නෑ, දීලා දැම්මා. ඒ ඡාග කියන ස්වභාවය අපි ගාව තියෙන්න ඕනේ. අන්න ඒක තියෙනවා නම් අපිට පුළුවන් තවත් දියුණු වෙන්න. මොකද අපි මේ දේවල් වලට බැඳුනහම අපි එක තැනක හිර වෙලා ඉන්නවනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ තීන තත්ත්වය අතහැරලා තව තැනකට යන්න. අපිට එතනින් පියවරක් ඉස්සරහට යන්න. ව්‍යාපාරිකයෙක්ට වුණත් තමන් ඉන්න ව්‍යාපාරේ, තමන් දියුණු කරගෙන ආපු ව්‍යාපාරීමේ හිර වෙලා ඉන්න වෙනුවට තවත් අලුත් අදහස ආවම අර ක්‍රමේ අතහැරලා වෙනත් ක්‍රමයකට මාරු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි එක තැනකට කොටු නොවි ඉන්න පුළුවන් මනසක් හදාගත්තොත් අන්න ඒක ඊටමත් වැදගත්. දැන් මේ කියන්නේ භෞතිකව අතහැරීම විතරක් නෙවෙයි, මේ මානසිකව ඇති වෙන දේවලුත් අපිට අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. සමහර අය සමහර වෙලාවට අතීතයේ තිබ්බ සිද්ධි, අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධි හයියෙන් අල්ලගෙන නැද්ද? අර කෙනා මට බැන්නා, මං මේ මිනිස්සුත් එක්ක ආයි කතා කරන්න යන්නේ. ඒක මතක තියාගෙන ඉන්නවා. ඒක මතක තියාගෙන ඉඳලා ජීවිත කාලෙම අල්ලගෙන ඒ මිනිස්සුත් එක්ක අකමැත්තක්, තරහක්, අමනාපයක් හදාගෙන ඉන්නවා. හොඳම දේ තමයි ඔබට හරියට නිවන් මඟ වඩන්න ඕන නම් ඔබට කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ තියෙන අමනාපය අතහැරලා දාන්න. එතකොට අර මිනිස්සයා කියපුවා, කරපුවා කමක් නැහැ, අතහැරලා දාන්න. කියපුවා, කරපුවා අතහැරලා දාන්න. අමතක කරන්න එපා. මොකද අමතක කරන්න නම් ඔළුවට පොල්ලකින් ගහගන්න වෙයි. මොකද අමතක ශක්තිය නැති කරගන්න. අමතක කරන්න නෙවෙයි කියන්නේ අතහැරලා දාන්න. ඔබ තව කෙනෙක් ගැන යම්කිසි ප්‍රතිරූපයක් ඔළුවේ හදාගෙන තියෙනවා නම් අතහැරලා දාන්න. ඔබට තව කෙනෙක් මට එයා නැතුවම බෑ, මට එයා අනිවාර්යෙන්ම ඕන කියලා එකක් හදාගෙන තියෙනවා නම් අන්න ඒකත් අතහැරලා දාන්න. මං කියන්නේ පුද්ගලයව අතහරින්න නෙවෙයි, ඒ ආකල්පය අතහැරලා දාන්න. මට නැතුව බෑ, අන්න ඒක අතහැරලා දාන්න. මම නම් කැමති නෑ, ඒකත් අතහැරලා දාන්න. ඡාග, දෙපාරක් නොසිතා
අතහැරලා දාන්න. ඔබට පුළුවන් නම් මේ ඉස්සරහට එන අලුත් අවුරුද්දේදී, අලුත් අවුරුද්ද වෙනකන් ඉන්න ඕනේ නැහැ, ඒුණාට ඉතින් අපි කැමතිනේ මේ වගේ දේවල් කරන්න. අලුත් අවුරුද්දේදී ඔබ අකමැතිම, ඔබත් එක්ක කමනාපම, ඔබ යම්කිසි තරහක් ඇති කරගෙන තියෙන මිනිස්යාගේ ගෙදරට ගිහිල්ලා ඒ මිනිස්යාට අර අපි කියන්නේ අර නෑගම් යනවා කියලා, නෑගම් යනවා වගේ ගිහිල්ලා ඒ මිනිස්යාට කැවිලි ටිකක් දීලා කතා බහ කරලා එන්න. එතකොට හාමුදුරනේ මිනිස්සු බැන්නොත් කමක් නැහැ, අතහැරලා දාන්න. මොකද්ද බැනින එක? බැනින එක අතහැරලා දාන්න. අර බුදුහාමුදුරුවන්ට දවසක් මිනිස්සේ බැනගෙන 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 යනවලු. මට මතක විදිහට අක්කෝස භාරද්වාජ මෙහෙම බයිනකොට බැනලා ඉවරුණාට පස්සේ බුදුහාමුදුරුව අහනවා, දැන් ඔබට කවුරු, ඔබ කවුරු හරි කෙනෙක්ට කෑම වේලකට කතා කරලා මේ කෑම වේල ඒ මිනිස්සයා කන් නැතුව ගියොත්, ඒ කෑම වේලට ආවේ නැති වුණොත් ඔබේ කෑම ටික විසික් කරනවද? ආ නෑ, මම ඒව කනවා, ඒ මිනිස්සයා කිව්වා. ආ එහෙනම් තමයි, එහෙනම් ඒ වගේ තමයි, ඔබේ බැනුන් ටික මම බාර ගන්නෑ, ඔබේ බැනුන් ටික මම අනුභව කරන්නේ, ඔබම තියාගන්න. බලන්න කොච්චර දෙයක් ඒක ඇතුලේ තියෙනවද. අපි මොකටද අනුන්ගේ බැනුන් අනුභව කරන්නේ? අපි මොකටද අනුන්ගේ කුණු ඔළුවට දාගෙන විඳවන්නේ? ඒගොල්ලන්ට තියාගන්න ඉඩ හරින්න. අනිත් අය තමන් වෙනුවෙන් කරන අකටයුතුකම් අතහැරලා දාන්න. ඔබට ඒවා, ඔබට ඒ අය කළා කියලා හැඟීමකින්වත් තොරව ඒ හැඟීම අතහැරලා දාලා ඔබට පුළුවන් නම් පෙරලා ඒ අයට උපකාර කරන්න. අන්න ඔබ දියුණු පුද්ගලයෙක්. අක්කෝ දෙහෙන ජිනේ කෝදං, ක්‍රෝධ කරන කෙනාට ක්‍රෝධ නොකර ඉන්න පුළුවන් නම්, අසාදුන් සාදුනා ජිනේ, අයහපත කරන කෙනාට යහපත කරන්න පුළුවන් නම්, ජිනේ කදරිනන් දානේන, මසුරු කෙනාට දන් දෙන්න පුළුවන් නම්, සච්චේ නාලිකවාදිනං, අසත්‍යවාදීන්ට සත්‍ය කියන්න පුළුවන් නම්, අන්න එයම තමයි අපිට කරන්න පුළුවන් ප්‍රධානම දේ. මේ රට ලෝකය වෙනස් වෙන්නේ මිනිස්සු හිතන පතර විදිහත් එක්ක. මෙච්චර වටින ධර්මයක් තියාගෙන ඇයි අපි කුහකකුනේ? ඇයි අපි මේ අනිත් අය ගැන හිතන්නේ නැතුව, අනිත් අය වෙනුවෙන් ආදරය, කරුණාව, දයාව දක්වන්නේ නැතුව ඇයි අපි මේ ආත්මార్థකාමී වුනේ? ඒකට හේතුව තමයි අපි ධර්මය ගත්ත විදිහ වැරදි. අපි හිතුවා මේ ඔක්කොම පටවි ආපෝ තේජෝ වායෝ, එහෙනම් මේ එකක්වත් වැඩක් නැහැ, එහෙනම් කාටවත් සලකලා වැඩක් නැහැ, ආදරේ දක්වලා වැඩක් නැහැ, කරුණාව වැඩක් නැහැ. එහෙම එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. හිතන්න ඔබ වාහනයක යනවා, වාහනයක ඩ්‍රයිව් කරගෙන යනකොට ඔබ වමට වැඩිපුර කපනකොට අපි කියනවා එපා, වමට වැඩිපුර ගියොත් හැප්පේවි, දැන් දකුණට කපන්න. දකුණට වැඩිපුර කපනකොට අපි කියනවා නෑ නෑ පොඩ්ඩක් වමට කපන්න. කොහොමරි ඔබව මැද තියාගන්නේ හදන්නේ. ඔබ ඕනාවට වැඩිය බැඳීම් හදාගෙන දුක් වෙවි, ආදරය කර කර අනිත් අය වෙනුවෙන් හිත හිත සිතුවිලි හදමින් වේදනාවෙන් විඳවන කෙනෙක් නම් අපි කියනවා ඒව අතහැරලා දාන්න, මේ ඔක්කොම වැඩක් නෑ, එහෙම ඥාතීන් කියලා જાතියක් නෑ, ඒක ඔළුවේ හදාගත්ත මායාවක්. ඔබට එහෙම අල්ලගන්න කෙනෙක් නැහැ, හිතවත් කෙනෙක් ආදරය දක්වන්න කෙනෙක් නැහැ. මේ ඔක්කොම පටවියාපෝතේජෝ වායෝ නිර්මාණ, මේක ශුන්‍ය දෙයක්, මේකේ ගන්න පුළුවන් දෙයක් නෑ, වටිනා කියන දෙයක් නෑ කියලා ඔබ මේ පැත්තට කපනවා. දැන් ඔබ මොකද කරන්නේ? එහෙනම් මේක වැඩක් නැහැ, එහෙනම් ආදරය කරුණාව දක්වන්න කෙනෙක් නැහැ, සත්වයේ පුද්ගලයෙක් නැහැ, එහෙනම් කාටවත් උදව් කරන්න දෙයක්වත් නැහැ, දන් දෙන්න දෙයක්වත් නැහැ, මොනවත් වැඩක් නැහැ, ඔහොම වැඩක් නැහැ කියලා මේ පැත්තෙන් හැප්පෙනවා. බෑ, ඒක හරියන්නේ නැහැ. එතකොට ආයි කරුණාව, දයාව දක්වන්න ඕනේ, ආදරය දක්වන්න ඕනේ, මනුෂ්‍යත්වය ඇති කරගන්න ඕනේ. ඉතින් මැද්ද තියාගෙන යන්න ඕනේ. වාහනේ මැද්ද තියාගෙන යන්නයි උගන්වන්නේ. මේ පැත්තට ගිහිල්ලා හප්ප ගන්නත් එපා, මේ පැත්තට ගිහිල්ලා හප්ප ගන්න එපා. ද්වේමේ භික්කවේ අන්ත පබ්බජිතේ නැසේ විතබ්බ. මහණෙනි, අන්ත දෙකක් තියෙනවා පාවිච්චි නොකළ යුතු. මේ අත්තිකලමතාන යෝගී, කාමසුකල්ලිකාන යෝගී විතරක්ම නෙවෙයි, හැම එකකම අන්තයක් තියෙනවා. ඔබට පුළුවන් ආදරයෙන් අන්තයට යන්න, ඔබට පුළුවන් අතහැරීමෙන් අන්තයට යන්න. මම කියන්නේ අතහැරීමෙන් අන්තයට යන්නත් එපා, අල්ල ගැනීමෙන් අන්තයට යන්නත් එපා. මේ අන්තගාමී වීම අතහැරලා මැද්දට එන්න. අතහැරීමේ අන්තයට ගියපු කෙනා එයා අතහරින්න ඕන දේවල් නෙවෙයි අතහරින්නේ, එයා අතහරින්න ඕන නැති දේවල් අතහරිනවා, බොරු දේවල්. එයා ගාව තියෙන කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, අනිත් අය වෙනුවෙන් උදව් කරන එක, කැපවෙන එක. සමහර අය නිවන් මග ඇහුවට පස්සේ ඉස්සර වගේ දන් දෙන්නේ,
ඒවගේම උදව් පදව් කරන්නේ කාටවත් ඒ කුහක කමක් වෙනවා අර අමුතු නිකන් ආත්ම අර්ථකාමී කමක් හදා ගන්නවා කමක් නැහැ ඉතින් එහෙම කරගන්න හැබැයි ඉතින් ප්‍රතිඵලයක් ඇති වෙනවා ඔබ වඩන නිවන් මාගේ මේවා හැම එකම බැලන්ස් කරගන්න අර ඉස්සර වගේම අනිත් අයට උදව් කරන්න මට මතකයි මම පුංචි කාලේ අවුරුදු 12 දී විතර පටන් ගත්තා හවස වන්දනා කරන්න යන ස්වාමින් වහන්සේලාට මල් වට්ටියක් දෙන්න. ඉතින් මං හැමදෑම හවස 6ට ගිහිල්ලා පන්සලට ඒ වන්දනා කරන්න යන ස්වාමින් වහන්සේලාට මල් වට්ටියක් දෙනවා. ඉතින් මම මේ මල් වට්ටිය දෙන වැඩේ මට මතක විදිහට කළා අවුරුදු 7ක් විතර. අවුරුදු 6ක් 7ක් විතර කාලයක් තුල මම එක දිගට මේක සිද්ධ කළා. ඉතින් ඉහැර මට කරන්න බැරුණා මම පැවිදි වෙච්ච නිසා. නමුත් ඒ දේ මම සිද්ධ කළා. මට දෙන්න පුළුවන් දේ මම දරුවෙක් වශයෙන් මට කරන්න පුළුවන් එච්චරයි කරන්න පුළුවන් දේ වතම් ඒ වගේ දේවල් තමයි ඉතින් මම ඒක කළා. එතකොට මම ධර්මය දැනගත්තයි කියලා මට තේරෙන්න පටන් ගත්තයි කියලා මල් වට්ටියක් දෙන එක අතහරින්නේ ඒ යහපත් ගුණධර්ම අපි දිගටම කරගෙන යනවා. හැබැයි ඒ යහපත් දේ කරන අරමුණ වෙනස් වෙන්න පුළුවන්. පිනක් තකා කරනවාද නැත්නම් මම මේක කරන්නේ අනිත් අය වෙනුවෙන් පරාර්ථ චර්යාව. මම ඒක පටන් ගත්තේ පොඩි හාමුදුරුවන්ට මල් කඩන්න ගියාම හරි අමාරුයි. උසත් නැහැ. ওই ප්‍රශ්නත් එක්ක තමයි මම මල් වට්ටියක් දෙන්න පටන් ගත්තේ. ඒකත් එක්ක මම ඒක අවුරුදු ගාණක් සිද්ධ කරා ඒක දිගට. මම හිතනවා ඒ පුරපු පාරමිතාවක් ඒක. ඒක ජීවිතයේ පාරමිතාවක්. අනිත් අය වෙනුවෙන් කරන කැපවීම පාරමිතාවක්. තමන් ගැන නොසිතා අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නම් අන්න ඒක ඔබේ ජීවිතයට මහා වාසනාවක් ගේනවා. ඒ වාසනාවට පයින් ගහන්න එපා. ඔබට කරන්න තියෙන්නේ තමන්ට මේ පෙරලා මේකට හම් මේකට හම් මේක නිසා හම්බෙයි කියලා හිත හිත කරන එක නෙවෙයි. පුළුවන් හැම වෙලාවකම හැමෝටම උදව් කරන්න. තමන් නොකා නොබී හරි අනිත් අයට උදව් කරන්න. අන්න ඒ මට්ටමට ඔබේ මනස හදාගන්න පුළුවන් නම් ඔබ පළවෙනියටම පළවෙනි පියවර ජයග්‍රහණය කරලා ඡාග ත්‍යාගය ඊළඟ එක තමයි චුට්ටක් හරි භයානක පටිනිස්සක පටිනිස්සක කියන්නේ නැවත බලාපොරොත්තු වීම අර මං කිව්වේ අතහරිනවත් එක්කම අපි යම් කිසි අරමුණක් හදා ගන්නවා ඒකට ප්‍රධානම හේතුව තමයි මම හිතන්නේ මේ නුවර යුගයේ පටන් ගත්ත වැඩපිළිවෙල නුවර යුගයේ ශාසන පරිහානියත් එක්ක මිනිස්සුන්ව දාණය වෙත මිනිස්සුන්ව විහාරය වෙත එකතු කරලා තියාගන්න ආනිසංස පිළිබඳව තියෙන කතාවත කතිකාව එළියට ගත්ත වැඩි අනවශ්‍ය ලෙස ආනිසංස වර්ණනා කරන්න පටන් ගත්තා ඊට එහෙතින් ඊට කලින් අපි යම් යම් තැන්වල ත්‍රිපිටකයේ ආනිසංස ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනව දැනගත්තට දේශනා කරලා තියෙනව අපි අහලා තිබ්බට අන්න අර තරම් අනවශ්‍ය ලෙස ආනිසංස එළියට ගත්තේ නැහැ මේ ආනිසංස වලට ප්‍රමුඛත්වය දුන්නහම මොකෝ වෙන්නේ කරන වැඩේ බාල්දු වෙනවා ඔබ ආනිසංස බලලානේ කරන්නේ දැන් හාමුදුරුවෝ කෙනෙක්ට දුන්නහම මහා සංඝරත්නය වෙනුවෙන් දුන්නහම කල්ප 100,000ක් විතර ආනිසංස පෙරලා ලැබෙනවා. ඉතින් ඒක නිසා හාමුදුරුවන් මහා සංඝරත්නයට දෙන්න කැමති. ඉතින් මහා සංඝරත්නයට දෙන්න ඕනේ Tamanට වැඩිපුර ලැබෙන නිසා කියලා හිතනවා නම් එතන තියෙනවද අතහැරීමක්. අන්න එතන තියෙනවද පරාර්ථ චර්යාවක් නැහැ නේ. එතන තියෙන්නේ වාසියට වැඩ කිරීමක් නේ. අන්න ඒකයි මම කියන්නේ. ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ආනිසංස බලාපොරොත්තුෙන් වැඩි ආනිසංස ලැබෙන පින්කම් හොය හොය කරන්න යන්න එපා. ඔය කරපු මහනුවර යුගයේ පටන් ගත්ත ක්‍රමවේදයට තිත තියන්න. වැඩිපුර ආනිසංස ලැබෙන පින්කම් හොය හොය කරනව වෙනුවට කළ යුතු හොඳම දේ කරන්න. ඒ කියන්නේ වැඩිපුර ආනිසංස ලැබෙන්නේ බුදුහාම පුද්ගලික දානයක් වශයෙන් වැඩිපුර ආනිසංස ලැබෙන්නේ බුදුහාමතුරන්ට දුන්නොත්. ඒක තමයි නියමය. ඒක තමයි ස්වභාවය. මොකද සීලය උපරිමයි ප්‍රඥාව උපරිමයි. ඉතින් උන්වහන්සේට පුද්ගලික දානයක් දෙනවා නම් බුදුන් වහන්සේට පූජා කරන එක තමයි උතුම්ම කියලා අපි දන්නවා. හැබැයි දැන් ඕක ඔළුවට ගත්තට පස්සේ අපි බුද්ධ පූජාව තියෙන එක තමයි ප්‍රමුඛ ස්ථානයට දෙන්නේ. අපි මොකද කරන්නේ? ජීවමාන නැති බුදුහාම් බුද්ධ ස්වභාවයේ ජීවමාන වුණාට බුදුහාමුදුරන්ගේ ශරීරයේ ජීවමාන නැහැනේ.
බුදුහාමුදුරුවෝ ආහාරයෙන් වර්ධනය වෙන්නේ නැහනේ. බුදුහාමුදුරුවන්ගේ ශරීරයට ආහාර අවශ්‍ය වෙන්නේ නැහනේ. මොකද ශරීරයක් නැහැනේ උන්වහන්සේට. උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණානේ. එතකොට අපි උන්වහන්සේ වෙනුවෙන් කෑම පූජ කරන පූජ කිරිල්ල, ඒ උන්වහන්සේ වෙනුවෙන් අනවශ්‍ය ලෙස අපි ආහාර විනාශ කරනවා, ආහාර නාස්ති කරනවා. බුද්ධ පූජාව තියෙන එකේ වැරද්දක් නෙවෙයි. භාජන දහස් ගාණක් ලක්ෂ ගාණක් පිරෙන්න කෑම නාස්ති කරනවා වෙනුවට ඔය කෑම ටික දුප්පත් දරුවන්ට, කන්න නැති මිනිස්සුන්ට, ඒ අයට බෙදා දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි බුද්ධ ස්වභාවය. මම මහායානේ තේරවාදයට වඩා හොඳ තැනක් දකිනවා. ඒ අය කියනවා සෑම කෙනෙක් තුළම බෝධිසත්ව කෙනෙක් බුද්ධත්වයට පත්විය හැකි කෙනෙක් ඉන්නවා. එහෙනම් අපි කාට හරි උදව් කරනවා නම් අපි උදව් කරන්නේ බුදුහාමුදුරන්ට, බෝධිසත්වයෙක්ට. බලන්න එහෙනම් ඔබ රුවන්වැලි සෑයට ගිහිල්ලා කිරිපිඩු පූජ කළත්, කුඩා දරුවෙක් ගාවට ගිහිල්ලා ඒ කිරිපිඩු ටිකම දුන්නත් ඔබට ඒක බුද්ධ පූජාවක් කරගන්න පුළුවන්. වෙනස තියෙන ආකල්පය. මොකද අර කුඩා දරුව තුලත් බුදුන් වහන්සේ වැඩ සිටිනවා, බුද්ධ බීජය පවතිනවා. අන්න ඒ වගේ ගත යුතු දේවල් අපි ගන්න ඕනේ. ඒක මහායානද, තේරවාදද, හින්දු ආගමද, ක්‍රිස්තියානි ආගමද අපිට අදාළ නැහැ. යහපත් දේ ගන්න. එහෙනම් මම කියන්නේ අද ඉඳන් ගෙදර මේ අර බුද්ධ පූජාව පූජ කරන එක නවත්තන්න නෙවෙයි. මම කියන්නේ දැන් මේ එන ආහාර හිඟය මේ රටේ ඇති වෙන්න පුළුවන් යම් 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 ආහාර ප්‍රශ්න මත අනවශ්‍ය ලෙස බුදුහාමුදුරුව වෙනුවෙන්, මොකද බුදුහාමුදුරු ජීවමානව හිටියනම් උන්වහන්සේට පූජ කරන එක වෙනම එකක්, ඒ පරිනිර්වාණයට පත්වෙච්ච බුදුන් වහන්සේ වෙනුවෙන් ආහාර විනාශ කිරීම නවත්තන්න අනවශ්‍ය ලෙස. ඒ ආහාර අනිත් අයට දෙන්න, නැති බැරි අයට දෙන්න, නැති බැරි නොවුනත් කමක් නැහැ, මිනිස්සුන්ට කන්න දෙන්න, මිනිස්සුන්ට සත්තුන්ට ආහාරයට ගන්න දෙන්න, ආහාරයට ගත හැකි අයට දෙන්න. මොකද ඒ හැම කෙනා තුළම බුදුන් වහන්සේ නමක් වැඩ සිටි. මම පුංචි කාලේදී මට හම්බෙච්ච හොඳ පොතක් තියෙනවා. ඒ තමයි හැම දෙනා තුළම බුදුවරයෙක් වැඩ සිටි, ඔබ තුල බුදුවරයෙක් වැඩ සිටි, ඒ බුදුවරයාට සක්මන් කරන්න ඉඩ හරින්න කියලා පොතක් මට හම්බුණා. ඒ පොත ලියලා තියෙන නොබෙල් සාමතයක් හම්බෙච්ච ගත් කතුවරයෙක් වෙච්ච තිත්නාතන් හාමුදුරුව. මේ තිත්නාතන් හාමුදුරුව පසුගිය දවස්වල අපවත් වුණා. ඉතින් උන්වහන්සේ පෙන්නන්නේ සෑම කෙනෙක් ඇතුළෙම මේ බුදුන් වහන්සේ වැඩ සිටිනවා. ඒ බුදුන් වහන්සේට එළියට එන්න ඉඩ හරින්න අපි ඒක වහගන්නවා. ඇතුළේ තියෙන බුද්ධ බීජය අපි වහගන්නවා කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ මහායාන වෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ කියන කාරණාව වැදගත් නම් අපි ඒක ජීවිතයට ගන්නයි ඕනේ. එහෙනම් ඔබ අනවශ්‍ය ලෙස ආනිසංස බලාගෙන ආහාර නාස්ති කරන එක, ආනිසංස බලාගෙන කිසිම ප්‍රතිඵලයක් නැති වැඩ කරන එක නවත්තන්න. මේක මේ අලුත් යුගයට, මේ වර්තමාන යුගයට ගැලපෙන දෙයක් නෙවෙයි. දහමෙන් ඈත් වෙනවා, දරුව ඈත් වෙනවා, ඥානවන්තව ඈත් වෙනවා මේව දකිනකොට. මේව මේ නුවර යුගයේ ඒ තිබ්බ සමාජ පසුබිමත් එක්ක හදපු දේවල්. ඒව ඒ යුගයට නරක නෑ, ඒව තිබ්බ එක හොඳයි. ඒත් අපි බලන්න ඕනේ මේ යුගයට ඒක කතරම් වටිනවද කියලා, වැදගත් වෙනවද කියලා. ඒ වගේම දැන් මේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්ව, ඒ වගේම ඉස්සරහට එන්න පුළුවන් සාගත තත්ත්ව, මේ හැම දෙයකටම බලපාන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය ලෙස කිසිම ආනිසංසයක් බලාගෙන බොරු වැඩ කරන්න යන්න එපා. බොරු වැඩ කරනවා කියලා කියන්නේ සමහර අය කුඩ ඉහළගෙන පැන්කලේ යතේ තියාගෙන බෝධියට පැන් දහනවා. දැන් මං අහන්නේ තමන්ගේ බෝධි පූජාව තියන්න ඕනේ තමයි. බෝධි පූජාව තියන්නේ මොකටද? ගෞරවයටනේ. කාටද? බුදුන් වහන්සේට කරන ගෞරවයක් විදිහටනේ. ඒත් ඔබ බෝධි පූජාව තියන්නේ බුදුන් වහන්සේට කරන ගෞරවයක් විදිහටද? විභාගේ පාස් කරගන්නද? විභාගේ පාස් කරගන්න, ළමයි හදාගන්න, අපල දුරු කරගන්න. එතකොට අපි මේ බෝධි පූජාව තියෙන්නේ බුදුහාමුදුරන්ට තියෙන ගෞරවයකටද? නෑ, තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් තමන්ගේ වැඩේ කරගන්න නම් බෝධියට වතුර වැස්ස විදියට වැටුණත් කමක් නෑ. මොකද කරන්න? පැන් කලයක් අරගෙන දානවා. ඉතින් බලන්න අපි කොච්චර ප්‍රාථමික වෙලාද.
මම කියන්නේ බෝධි පූජාව නරකයි නෙවෙයි ඒක මේ ප්‍රාථමික කරගෙන ඒකේ ඇතුලේ කිසිම හරයක් නැති කරගෙන ආනිසංස බලාගෙන පටිනිස්සග්ගෝ නැවත නොගෙන සිටීමයි අපේ පුරුදු වෙන්න ඕන අපි නැවත නැවත බලාපොරොත්තු වෙන උපාසකම්ම කෙනෙක් දවසක් පන්සලට විල් බැරැක්කයක් පූජ කරාලු විල් බැරැක්කයක් පූජ කළා ගිහින් බලනවලු සතියක් විතර ගිහිල්ලා විල් බැරැක්කේ තියෙනවද කියලා පොඩ්ඩක් විල් බැරැක්කේ බකල් වෙලා ඊට පස්සේ තව සතියකින් විතර ගිහින් බලනකොට විල් බැරැක්කේ ඔන්න කැඩිලා මේ උපාසකම්මට තරහ ගියා ප්‍රාදී මේ සල්ලි වියදම් කළා මේක විල් බැරැක්කයක් කරන් දුන්නේ දුන්නට වඩා හොඳයි නොදී හිටියනම් කිව්වලු මං අහන්නේ මේ උපාසකම්ම විල් බැරැක්කයක් පූජ කරලාද නෑ එක කොනක් අල්ලගෙන අනිත් කොන පුරම තමයි පූජ කරලා තියෙන්නේ ජීවිතේ අපි ඕනාවට වැඩිය අල්ල ගන්නව නම් අපි දෙන දේ පිළිබඳව අපි ප්‍රතිඵල පිළිබඳව ඕනාට වැඩිය හිතනවා නම් අන්න ඒක අපේ නිර්වාණ අවබෝධයට අපේ ආධ්‍යාත්මික සුවපත්භාවයට වැදගත් වෙන්නේ නැහැ උදව් කරන්නේ නැහැ ඒ නිසා පරිස්සම් වෙන්න පුළුවන් තරම් කලමනාකරණය කරගන්න අනවශ්‍ය ලෙස මල් අනවශ්‍ය ලෙස ආහාර අනවශ්‍ය ලෙස වැදගත් නොවන දේවල් පූජා කිරීම දීම නවත්තන්න මිනිස්සුන්ට දෙන්න ඒ පිළිමවලට ගස්වලට චෛත්‍යවලට පූජ කරන එක අඩු කරන්න ඒ කියන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ ගාවට ගිහිල්ලා මල් ටිකක් පූජ කරන්න එපා කියලා නෙවෙයි ලක්ෂ ගණන් ඕන නැහැ මේ මේ තියෙන කාලය අනුව මේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව අපිට පුළුවන් වෙන්න ඕනේ මේව අඩු කරගන්න ඒ අඩු කරනවා කියන්නේ මේ පිං අඩු වෙනව නෙවෙයි මල් වැඩි වෙනකොට පිං වැඩි වෙනවා කියලා බුදුහාමුදුර කොතනවත් කියලා තියෙනවද නැහැ වෑංජන ප්‍රමාණය වැඩි වෙනකොට දහනේ ආනිසංස වැඩි වෙනවා කියලා බුදුහාමුදුර කියලා තියෙනවද නැහැ එහෙම එකක් නෑ ආනිසංස ඕනෙත් නෑ අපිට අන්න ඒකයි වෙන්න ඕනේ බෞද්ධයා නම් ආනිසංස නැතත් කමන්නේ මට නම් ආනිසංස ඕනේ මම පුංචි කාලේ ඉඳන් තිබ්බ අදහසක් තමයි මම මං කරන දේ කරනවා මම දාන දෙනවා බල්ලෙට හරි කැමන්නේ කෑම දෙනවා මම පිණ්ඩපාත වඩන හාමුදුරන්ට පූජ කරනවා මේකේ ආනිසංස මට ලැබුණත් එකයි නැතත් එකයි මොකද මම මේ දේ දෙන්නේ ආනිසංස වලට නෙමෙයි ඒකෙන් ලැබෙන මට පළවෙනි ආනිසංස තමයි මගේ ඇතුලේ පුදුමාකාර සතුටක් පුදුමාකාර නිදහස් බවක් පිරිසුදු බවක් ගොඩනගෙනවා ඒ පිරිසුදු බව තමයි මට ලැබෙන එකම ආනිසංසය චිත්තම් පුනාති පුඤ්ඤං පින කියන්නේ පිරිසුදු වීම පින කියන්නේ නැවත ලැබෙන එකක් කියලා ඔබ දාගෙන නැවත 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 මට මේකේ ප්‍රතිඵල ලැබෙන්න ඕන කියලා බොරුවට හිතාගෙන ඔබ දාන දෙනවා අරවමේව කරනවා ආයෝජනය කරනවා ජනතනකට දෙයක් කරගන්නවා මේ ඔක්කොම හින්දු ආගමේ ආభాෂ මේ ඔක්කොම වෙනත් වෙනත් ආගම් වලින් ලැබිච්ච ආభాෂ පරිස්සම් වෙන්න ඔබ බෞද්ධයෙක් විදිහට මෙච්චර කල් බෞද්ධකම්ද කරලා තියෙන්නේ වෙනත් ආගමික දේවල්ද කරලා තියෙන්නේ කියලා ඔබ නැවත වතාවක් කල්පනා කරන්න ඕනේ මුක්ති මුක්තිය කියලා කියන්නේ අත්හැරලා නිදහස් වෙන්න ඕනේ අපි සම්පූර්ණේ අපිට නිදහස් වෙන්න බැරි නම් අපේ ඔළුව වද දෙනවා නම් ඔළුවට ඇවිල්ලා නිතර 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 සමහර දේවල් වද කරනවා නම් අන්න ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඔබ කියපු වචන වලින් ඔබගේ ඔළුවට වද දෙනවා නම් ඔබට සිද්ධ වෙච්ච සිද්ධි නිසා අපි ඔබගේ ඔළුවට වදයක් වෙනවා නම් අන්න ඒ වෙනි සිද්ධි වලින් ඔබ පරිස්සම් වෙන්න අන්න ඒක තමයි මුක්තිය කියලා කියන්නේ චාගෝ පටිනිස්සග්ගෝ මුක්තිය නිදහස් වෙන්න ඕකට අජන් චාහම්දුරෝ හොඳ උදාහරණයක් කියනවා ඔබට පුළුවන් නම් කුණු බාස්කට් එකක් වෙන්න අනිත් අයගේ සියලුම කුණු ගන්න කුණු බාස්කට් එකක් වෙන්න හැබැයි පත්ල ඉවත් කරපු අන්න ඔබ ජයග්‍රහණය කරලා යටි පත්ල අයින් කරන්න ඕනේ හැබැයි නිදහස් වෙන්න නම් පත්ල අයින් කරන්න ඕනේ අනිත් අය වෙනුවෙන් අපි ඉන්නවා පෙනී සිටිනවා අනිත් අයගේ දුක අපි ගන්නවා හැබැයි තියාගන්නේ දැන් විශේෂයෙන්ම අපි හාමුදුරුවෝ විදිහට අපිට බොහෝ දෙනා දුක් ගැනවිලි කියනවනේ ඒගොල්ලන්ගේ තියෙන මානසික ප්‍රශ්න ගැටලු අපිට කියනවා හැබැයි අපි ගැටලුව අල්ලගෙන අපි දුක් වෙන්න ගත්තොත් ඒ කෝල් කරන එක්කෙනා එක්කෙනා පාසා අපි වේදනාවටපත් වුණොත් ඒක කරුණාවද නැහැ ඒක මෝඩකම අපි ඒක තේරුම් අරගෙන ඒකට අවශ්‍ය උපදේශය එක්කෙනාට ලබා දෙනවා හැබැයි අනුකම්පාව දයාව නැහැ නෙවෙයි හැබැයි අපි ඒක ඔළුවට දාගෙන අපි ඒකෙන් පීඩණයටපත් වෙනවනම් අපි මෝඩයි එහෙනම් පත් ලයින් කරගන්න ඔබට පුළුවන් වෙන්න ඕන ඕනම කෙනෙක්ගේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඒ ප්‍රශ්නේ ඇතුළට දාගන්න නැතුව ඒකට විසඳුමක් දෙන්න ඒකට උදව් කරන්න ඒක නිසා පරිස්සම් වෙන්න ජීවිතයේ දේවල් කරනකොට
අර මම නිතරම කියන්නේ හාමුදුරුවෝ කෙනෙක් ගඩොල් බිත්තිය බැඳලා පිටිපස්සට ගිහින් බලනකොට ගඩොල් දෙකක් ඇදවිලා මේ හාමුදුරුවන්ට හිතේ දැන් හරි තියෙන්නේ අපරාධ මේ ගඩොල් බිත්තිය අපරාධ ලස්සනට හදාගන්න බැරුණානේ කියලා අර ගඩොල් දෙක ගැනමයි හිතන්නේ. ඉතින් අර මහත් එක් දවසක් එක ඔය පැත්තෙන් යනකොට කිව්වලු හාමුදුරුවනේ ලස්සන තාප්පයක් කවුද බැන්දේ? හාමුදුරුවෝ මොන ලස්සනද මහත්තයාට පේන්නේ නැද්ද ගඩොල් දෙකක් ඇදවිලා තියෙනවා? එතකොට ඒ මහත්තය කියනවා හාමුදුරුවනේ ගඩොල් දෙකයි නැද වෙලා තියෙන්නේ, ඔය 1000ක් විතර කෙලින් තියෙන්නේ. අර හාමුදුරන්ට එච්චර වෙලා අර ගඩොල් දෙකක් ඔළුවට වද දුන්නා. ඒ ගඩොල් දෙකෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි 998ක්ම කේ ගල් කෙලින් තියෙනවා. ගඩොල් දෙකකින් ඒ හාමුදුරු පීඩණයටපත් වෙලා. සමහර අය දාන දෙනවා උඩරෙම හොඳට. දාන දීලා බලනකොට එක වෑංජනයක් බෙදන්න බැරි වෙලා. ඉතින් අයියෝ අරක බෙදන්න බැරි වුණානේ, මේ ඒක බෙදන්න බැරි වෙච්ච නිසා අර දුන්න එකක්වත් වටින්නේ නැහැ. අරක දෙන්න බැරි වෙච්ච එක තමයි ඔළුවේ තියෙන්නේ. මුක්ති නිදහස් වෙන්න ඔබට බැරි නම් වෑංජනයකින් නිදහස් වෙන්න. ඔබ කොහොමද අනිත් දේවල් වලින් නිදහස් වෙන්නේ? මම කියන්නේ දරුවන්ගෙන් නිදහස් වෙන්න, බිරිඳගෙන් සැමියගෙන් නිදහස් වෙන්න. නිදහස් වෙන්න කියන්නේ සලකන්න එපා, කන්න බොන දෙන්න එපාද නෑ. නිදහස් වෙන කියන්නේ මේ ඔළුව අයින් කරගන්න. ඔළුවට ඕනාට වැඩිය ගන්න එපා. අයිතිවාසිකම ගන්න එපා. අයිති කරගන්න එපා. වගකීම් ඔළුවට දාගන්න එපා. යුතුකම් ඔළුවට දාගන්න එපා. යුතුකම් කරන්න, වගකීම් කරන්න, ආදරේ කරුණාව දක්වන්න. හැබැයි ඕනාට වැඩිය ඔළුවට දාගෙන හිර කරගෙන බර කරගන්න එපා ජීවිතේ. මේ ජීවිතේ සැහැල්ලුවෙන් ගෙනියන්න. හිතන්න ඔබ මොකක් හරි දුරකථනයක් ගන්නවා. ඔබ දුරකථනයක් ජංගම දුරකථනයක් ගන්නවා. සාමාන්‍යයෙන් අපි තුමු ලක්ෂයකේ ලක්ෂ දෙකක විතර ෆෝන් එකක් ගන්නවා. දැන් මේ ෆෝන් එක අරගත්තට පස්සේ ඒකේ වටිනාකම ඔබ ඔළුවට දැම්මොත් මොකෝ වෙන්නේ? දැන් ෆෝන් එක බලනවා හැමතිස්සෙම ළඟ තියෙනවද, වැටිලාද, වැටෙයිද දන්නේ නැහැ, කැඩෙයිද දන්නේ නැහැ. ඔහොම ඔහොම හිත හිත හිටියොත් මම කියන්නේ ඒ ෆෝන් එක පාවිච්චි කරනවට වඩා හොඳයි අර වැඩක් නැති අතහැරලා දාව මොකක් හරි රුපියල් 2300ක ෆෝන් එකක් පාවිච්චි කරන එක. ඇයි? අරක අතේ තියන් ඉන්නකොට තියෙන ආතතිය. අපිට පුළුවන් නම් ඒක ලක්ෂ 5 10 වුණත් ඒක කිසි ගාණක් නැතුව ඒක නිදහස් වෙලා ඒක පාවිච්චි කරන්න. අන්න ඒක ලක්ෂ 5 10ක් වුණත් කමක් නැහැ. ඔබ අල්පේච්චයි. පැහැදිලිද? ඒතර අල්පේච්ච බව තියෙන්නේ, සරල බව තියෙන්නේ ඔබ ඒක ගන්න විදිහත් එක්කනේ. ඔබ ඕනාට වැඩිය ඒකට වටිනාකමක් දාගෙන ඒක අල්ලගෙන ඉන්නවා නම් ඔබ අල්පේච්ච නෑ. ඒකේ වටිනාකම අඩු වුණත් ඔබ මහේච්චයි. එනිසා පරිස්සම් වෙන්න. ඕනාට වැඩිය කිසිම දෙයක් ඔළුවට දාගන්න එපා. මුක්ති නිදහස් වෙන්න. අන්තිමක තමයි අනාලයෝ ඇලෙන්න යන්න එපා. අපි ඇලෙනවා නම් අපි ඕනාවට වැඩිය අර ආදරය කරුණාව මුවාවෙන් තව කෙනෙක් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්නවා නම් පරිස්සම් වෙන්න. මොකද තව කෙනෙක් එක්ක තව දෙයක් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්නවා කියන්නේම අපිට වේදනාවක් ඇති වෙනවාමයි. අපි සත්තුත් එක්ක, ගස්කොළන් එක්ක, මිනිස්සුත් එක්ක, ද්‍රව්‍ය එක්ක, මේ හැම කෙනෙක් එක්කම බැඳීම් හදා ගන්නවා. හැබැයි මේ බැඳීම තණ්හාය ජායති සෝකෝ, සෝකයට මුල් වෙනවා. තණ්හාය ජායති භයං, බයට මුල් වෙනවා. එනම් බයෙන් ඉන්න වෙනවා, දුකෙන් ඉන්න වෙනවා. අපිට පුළුවන් නම් මේ බය දුක නැතුව ජීවත් වෙන්න, ඒ දුක නැතුව ජීවත් වෙන්න ඕන නම් මොකද කරන්න ඕන? බැඳීම් අඩු කරගන්න. හැබැයි මේ බැඳීම් අඩු කරගන්නවා කියන්නේ මහත්යව ගෙදර දාලා ගිහිල්ලා මෙහෙණියන් මෙහෙණින්නාන්සලා ඉන්න මෙහෙණියාරාමයකට යන්න කියන එක නෙවෙයි. බැඳීම් අඩු කරගන්නවා කියන්නෙම ඒ අයත් එක්ක මානසිකව ඇති කරගන්න අයිතිය, මානසිකව තමන්ගේ කරගන්න එක අඩු කරලා ඕන කෙනෙක් එක සන්තෝෂෙන් ජීවත් වෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. බැඳීම් අඩු වුණාම විවාහ ජීවිතේ සාර්ථකයි. බැඳීම් අඩු වුණාම තමන්ගේ හැම එකක්ම සාර්ථකයි. රැකියා කරන ස්ථානේ සාර්ථකයි. මොකද ඕනාට වැඩිය බැඳුනහම විවාහ ජීවිතයේදී වුණත් ප්‍රශ්න වැඩිනේ. අර කෙනා ගැන හොයනෝ වැඩි, සැකේ වැඩි, බය වැඩි. ඉතින් ඊට වඩා හොඳයි බැඳීම් අඩු කරගෙන එකිනෙකා කෙරෙහි තියෙන විශ්වාසය මත පදනම්ව, එකිනෙකා කෙරෙහි ගෞරවයක් තියාගෙන, කරුණාව, දයාව, මෛත්‍රිය තියාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒ ජීවිතේ සාර්ථකයි.
බැඳීම කියලා කියන්නේ ඒක මහා වේදනාවක් ගේනවා. ඒක අනවශ්‍ය ලෙස අපිට කරදර කරනවා. ඒ කරදර කරන මට්ටමට ඔබේ බැඳීම ගෙනියන්න එපා. බැඳීම කලමනාකරණය කරගන්න. දැන් අපි දන්නවා මේ ඇති වෙලා තියෙන තත්වයත් එක්ක අපිට ඕනම කෙනෙක්ගෙන් වෙන් වෙන්න පුළුවන් කාලයක් තමයි අපිට උදා වෙලා තියෙන්නේ. ඕනම කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන්. මේ හොඳට හිටිය අය මේ මරණයටපත් වෙනවා. කොච්චර දැන් ලංකාවේ විශේෂ ජනප්‍රිය පුද්ගලයන් කී දෙනෙක් මරණයටපත් වුණාද? අපි ගෞරව කරන, අපි ආදරය කරන, අපි ඒ අයගේ දේවල් අහන, සින්දු අහන, ඒ අයගේ විවිධ කලාකාරය, විවිධ පුද්ගලයෝ මරණයටපත් වුණාද? එහෙනම් අහම්පිකෝ කායෝ ඒවන් දම්මෝ ඒවම් භාවි ඒතන් අනතිතෝති. මටත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්, මගේ ළඟම ඉන්න අයටත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඕනම වෙලාවක අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එනම් පරිස්සම් වෙන්න. මොහොමද පරිස්සම් වෙන්නේ? ප්‍රශ්න ඇති නොවී ඉන්නද? නැහැ. බැඳීම් කලමනාකරණය කරගන්න. නැත්තම් ඔබ කඩාගෙන වැටේවි, ඔබට විඳවන්න වේවි. ඔබේ දරුවෝ ඔබ හිතන විදියට ඉන්න ඕන කියලා හිතාගෙන ඉන්නවනම්, පුංචි කාලේ අවුරුදු 5-6 ඔබත් එක ආදරෙන් හිටපු, ඔබේ ඇඟේ එල්ලිලා හිටපු දරුවා ඔබ හිතනවනම් අවුරුදු 14-15 ඒ විදිහටම ඇඟේ එල්ලේවි කියලා, ඔබ මෝඩයි. ඒකේ දරුවගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ දරුවා ටික ටික ඈත් වෙනවා කියලා ඔබට හිතේවි. නැහැ, ඈත් වෙන්නේ භෞතිකව. කොහොමත් දරුවෝ ඇඟැලුම්කම් අඩු කරනවා අවුරුදු 12-13 පස්සේ. ඒ ළමයි චුට්ට චුට්ට අම්මා තාත්තගෙන් ඈත් වෙනවා වගේ හිතෙනවා. ඊට පස්සේ අම්මලා තාත්තලා අඬ අඬ අපිට කියනවා, බලන්නකෝ හාමුදුරනේ ඉස්සර වගේ නෙවෙයි, පුතා අපිව ගණන් ගන්න, මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කියනවා. ඒත් ඔබ තේරුම් ගන්න මොකක්ද, ඔබත් එහෙම නෙවෙයිද පුංචි කාලේ? ඔබත් අම්මගේ කරේ නැගලා හිටියද අවුරුදු 14-15 පස්සේ? නැහැනේ. පුංචිම කාලේ ඕනම කෙනෙක් ළඟින් ඇඟැලුම් පානවා. නමුත් ටික 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 කාලයක් යනකොට ඒව වෙනස් වෙනවා. දරුවෝ ඒගොල්ලොන්ගේ ලෝකයක් ගොඩනගා ගන්නවා. ඒගොල්ලෝ වෙනම ගමනක් යන්න පටන් ගන්නවා. අපි ඒක පිළිගන්න ඕනේ. අන්න ඒක අතහැරීමක්. ජීවිතේ සමහර දේවල් බාරගන්න එකත් අතහැරීමක්, පිළිගන්න එකත් අතහැරීමක්. ඔබට යම්කිසි රෝගයක් වැළඳුණා කියලා හිතන්න, කොරෝනා හරි පොසිටිව් වුණා කියලා හිතාගෙන හිතන්න. අන්න එතකොට ඔබ මොකද කරන්න ඕන? නෑ නෑ මට කොරෝනා නෑ කියලා හිත හදාගන්න නැහැ. බාරගන්න. ඔව් මම කොරෝනා ආසාදනය වුණා. ඔව් ඒක පිළිගන්න. ඒක තමයි අතහැරීම. බැඳීම කියලා කියන්නේ ඒක පිළිගන්නේ නැහැ. අපි කැමති නැහැ ඒක බාරගන්න. ජීවිතේ බාරගන්න ලෙඩ දුක් කරදර බැඳීම් වලින් අයින් වෙන්න සිද්ධ වෙන එක, මේ හැම දෙයක්ම බාරගන්න පුරුදු වෙන්න. හිතන්න ඔබට යම්කිසි පිළිකාවක් හැදෙනවා. මේ පිළිකාව ඔබ බාරගන්න මුලින්ම ඒ පිළිකාව පිළිගන්න මට මෙහෙම එකක් හැදිච්ච බව. එතකොට මොකද කරන්න පුළුවන් වෙන්නේ? එතකොට ඔබට ප්‍රතිකාර ඒ දේවල් කරන්න පුළුවන්. ඔබ පිළිගන්නේ නැත්තම්, ඔබ බාරගන්නේ නැත්තම්, ඔබේ ළඟම ඥාතියා මිය ගිය බව, ඔබගේ ආදරණීය කෙනා මිය ගිය බව බාරගන්නේ නැත්තම්, අන්න ඔබ දැඩිව ඇලිලා ඒ දෙකෙනාට, අන්න එතනදී ඔබගේ මනස කඩා වැටෙනවා, ඔබ වේදනාවටපත් වෙනවා, ඔබට හඬන්න, වැළපෙන්න, ශෝක වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ කරුණු හතර හොඳට මතක තියාගන්න. මොකක්ද කරුණු හතර? චාගෝ, පටිනිස්සග්ගෝ, මුක්ති, අනාලයෝ. මෙන්න මේ හතර තමයි අතහැරීම සී කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ. චාගෝ කියන්නේ ත්‍යාගය, දෙන්න පුළුවන් තරම් දෙන්න, අනිත් අයට උදව් කරන්න. අර බයිබලේ තියෙන්නේ වම් අතින් දෙන දේ දකුණු අතර නොතේරෙන්න දෙන්න. ඒ කියන්නේ අනිත් අයට පෙන්න දෙන්න එපා, තමන් පෞද්ගලිකව දෙන්න. පෙන්නුවත් කමක් නැහැ ඉතින්. ඒ වුණාට අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අපේ ආධ්‍යාත්මික දියුණුවක් නම් ෆොටෝ ගහ සමාජ මාධ්‍ය වලට දදා කරන්න ඕන කියලා එකක් නැහැ. ඔබ පුද්ගලිකව කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරන්න, අනිත් අය වෙනුවෙන් කරන්න. ඔබ කොමඩ් එකේ ඉන්න කූඹියෙක් දැකලා ඔබට පුළුවන් නම් ඒ කූඹියගේ ජීවිතේ බෙහෙරන්න, අන්න ඒකත් ත්‍යාගයක්, ජීවිත දානයක්, අබේ දානයක්. අන්න ඒ දේවල් හොඳට තේරුම් ගන්න. හැබැයි ඒක Facebook දාන්න ඕනේ, ඒක Twitter මේ කාටවත් පෙන්වන්න ඕනේ නැහැ ෆොටෝ ගහලා. ඔබගේ හිත දන්නවා ඔබ මොනවද කළේ කියලා. චාගෝ, පටිනිස්සක්කෝ, නැවත නොගෙන ඉන්න. නැවත බලාපොරොත්තු වෙන්න එපා. ආනිසංස බලාපොරොත්තු වෙන දේවල් කරන්න යන්න එපා. කළ යුතු අත්‍යවශ්‍ය දේ සිද්ධ කරන්න.
මුක්ති නිදහස් වෙන්න ඔළුව නිදහස් කරගන්න මේ දේවල් අල්ලගෙන දඟලන්න එපා. අනාලයෝ ඇලෙන්න යන්න එපා, බැඳෙන්න යන්න එපා, පරිස්සම් වෙන්න. ඔබට පුළුවන් නම් මේ විදිහේ මධ්‍යස්ථ මනසක් ගොඩනගාගෙන මේ ජීවිතය තුළ ගමන් කරන්න ඔබට පුළුවන්. වැඩි ඈතක නැතුව නිර්වාණ අවබෝධය කරන්න, සත්‍ය අවබෝධය කරන්න, ඒ වගේ මේ ඇති වෙලා තියෙන පාරිසරික සමාජීය තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන්න. බෞද්ධයා කියන්නේ යතින්ද කීලෝ පටවින්සිතෝසියා, ඉන්ද්‍ර කීලයක් වගේ ශක්තිමත් කෙනෙක්. එහෙනම් මේ බෞද්ධ රටේ ඉපදිච්ච ඔබ හැම දෙනාම ශක්තිමත් වෙන්න ඉන්ද්‍ර කීලයක් වගේ කිසිම වෙලාවක වැටෙන්න යන්න එපා. වැටුණත් කමක් නැහැ, නැවත නැගිටින්න. නැගිටලා මේ කියන වචන අහලා මෙන්න මේ කියන දේවල් තේරුම් අරගෙන ඔබේ ජීවිතේ නිවැරදි කරගන්න, සාර්ථක කරගන්න, ඒ තුළින් උතුම් වූ විමුක්තියටපත් වෙන්න කියලා හැම දෙනාටම මතක් කරනවා. එලෙස විමුක්තියටපත් වෙන්න හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානයේ දායකත්වය මර්වින්ද සිල්වා, රේඛා මල්දෙනිය සහ දියනිය කල්පනාද සිල්වා යන අය විසින් සැදැහැති දායකත්වයේ දරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් දෙපාර්ශ්වයේ පියවරුන් වෙන මීට වසර 26කට පෙර කලුරිය කළ M.H. පෙරේරා අවුරුදු 3කට පෙර මිය පරලොවගේ නන්දසේනද සිල්වා යන පියවරු දෙපළටත්, පරලෝ සැපත් මව්වරුන් වෙන මීට අවුරුදු 8කට පෙර මිය පරලොවගේ G.G.C. පෙරේරා අවුරුදු 2කට පෙර මිය පරලොව ගිය හැරියඩ් සිල්වා යන මෑණිවරු දෙපළටත්, මීට අවුරුදු 5කට පෙර මිය පරලොව ගිය ලසත් මල්දෙනිය සහෝදරයාටත්, අනුෂා ගයානි ඥාති දිනියගේ මව ඥානවති දිසානායක සහ මිත්තණිය වෙන පොඩි හාමිනේ හෙට්ටිආරච්චි මැතිණිය ඇතුළු මිය ගිය ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා. ධර්ම දානයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලය අනුමෝදම් වේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන. ඉතින් ඒ නමින් ජන්මාන්තරගත වෙච්චේ නම් සඳහන් කරපු ඥාතීන්ටත්, ඔබ අප නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදම් වේවා. භවගාම ජීවිතය යහපත් කරගෙන මියගිය ඥාතීන් උතුම් වූ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. දෙවියන්ගේ රැකවරණය හැම දිනාටම ලබා දෙත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම ධර්ම දානයේ සිද්ධ කරපු හැම දිනාටමත් ප්‍රඥානාලිකාවේ ගෞරවනීය නායක හම්දුරන් වහන්සේ ප්‍රමුඛ පින්වත් කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ලංකා වාසී ලෝක වාසී හැම දිනාටමත් නිරෝගී සැප ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනින් සැනසීමට මේ පින්කමත් හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ පවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව, භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන, සබ්බ ධම්මානුභාවේන, සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. තුන්රුවන් සතු අනන්ත ගුණ බලෙන් යහපතක්ම වේවා. මෝහක්ඛයෝ නිබ්බානං.